ෝ ඔබෙක්වන්නේ ස්වාධනෝපානී රාත්‍රනව ඇතිහ ප්‍රධාන සිංහලපු අත්විකාශය සමග පදම මේ නවධානය ප්‍රවෘති සිරස් තලවෙත කැබිනෙට් විසි අටයි රාජ්‍යමාත්‍ය හත ලිහයි ගැසට්ටුවෙන්ම තිීරණය කරයි. අකිල සිරිකොතේ මතය වෙනස් කරයි. කොළඹදී එකක් කුලියාපිටියේදී තව එකක්. ලිමාවේ ජාතිකල ස්තුවේ හිමිකරු බිමල්ද හරිනිද සමගියෙන් හතරක් දෙමල මුස්ලිම්මල්ලයි. අපේ ජනබලයත් අවුලෙන් අවුලට ඥානසාරහිමිත් ලේකම් හාමුදුරුවොත් මන්ත්‍රී සටනේ. අංගොඩ ලොක්කා මැරුණාද නැද්ද. දීයන්නේ සාම්පල ඉන්දියාවට යවා බලයි දෙශය පුවත් නව රජයේ අමාත්‍යංශවිියහය අති විශේෂ ගැසත් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්ෂම තිතුමා පියවරගෙන තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ වියහයට අයත් වන්නේ අමාත්‍යංශ විසි අටක් සහ රාජ්‍ය අමාත්‍යංශ හතලයක් පමණයි. හ ්‍රහතු හ වන ්‍යශද ට ඇතුලත්. ජාතික ප්‍රමුකතා ප්‍රතිපත්ම වගකම් සහ කාරිභහර සැකිලට ගනිමින් අමාතංශවිහ සකස් කරති බෙනවා. ජාතික ආරක්ෂාව, ආර්ථක සන් වර්ධනයේ යටතල පහසුකම් අධ්‍යාපනය සෞඛ හා ෘඩනක්ෂත්‍ර සබන්ධ යද මහිදී විශේෂ අවධහන ම ண . නවරජයේ අභිනව අමාත්‍ය මණ්ඩේ මහනුවර අයිතිහාසික මගුල් මඩුවේද. දවුරුන්දීමට සෙහලු කටයතු සූදානම් කරඇතිබෙනවා. මහමැතිවරණෙන් පත් වූ නව රජය අමාත්‍යමන්ටලේ දෙෙවරුන්දීමට නේමිතවත්ති අනිතයි. අභිවානවත් එහෙත්්චාම් අයිරින් මෙමමුත්සවේ සංවිධහන කිීමට රජීතීරණය කරතිබෙනවා. දෙෙවරුන්තිීමේ උත්සවේ සඳහා මගුල් මඩු සූදානම් කරනාකාය පිරිබඳ ස්වා බැලිම සඳහා ග්‍රමාත්තලේ කම්ගාමිණනි සැනරත්. නධිපති ේෂ්ට පදශක ලත් පීරතු., යොදහමුදාපති ලුතින ජනරල් ශන්ද්‍ර සිල්වා දළදාමාිකාවේ දේවඩන නිලම ප්‍රධීප නිලක දෑයන මහත්තවර ඇතුළු කන්ඩයමක් අද මස්ානට පැමනියා. දෙවරුන්ද මේේ කටයුතු පවැත්වනකාය පිළිබඳ, මෙහිදී පුළු ලෙස සාචාගේේරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළ. ඒ ආරක්ෂක වැඩපිරිවල පිරිබාදබද සාකච්චවට බඳුන්පුුණ. ්‍රමත්තලේකම්මරඇතුළු කණ්ඩායිම මල්වතු මහා විහාරය වෙත පැිණ අනුනායක පෝච්ච දිමුල් කුමරේ විමල දම්මස්වාමින්න් වහන්සේද බැහදුටවා. වැඩසටහන සංවිධාන කළයුතු ආකාරය පිළිඳව අනනාහිමියන් මෙහිද විශෂානු ශාස නක්ද සිදු කළ සේමිත ගිහි පැවැදි පිරිසක් උත්සේට සහභාගී කරවා ගැනීමටයි සලසුම් කර ඇතේ. දෙදහස් පහළව මහමැතිවරණයේදී තමන් කරහිතබූ අසල්මිත විශ්වාසය, වර හමතිවරණයේදී ඩත් ශක්තිමත් ලෙස තහුරු කරීමට ඉරිපත් වූ කුරුණෑගල ජනතාවට අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා සියෘතවිදිීත්වය පලකරනවා. නිවිසනයක් නිකුත් කරමින් අග්‍රමාතිවරයා සඳහන් කරන්නේ කොුණගල දිශවකයෙන් පළුවරට තමන් මහමැතිව ඉදිරිපත් වූයේ දේශපාලදිවේ ඉතා අසේරු සහ අභියෝගාත්නක යොගයකදී බවයේ. ඉතිහාසේ වැඩිම මනප්‍රචන්ද සංඛාව වන පනලක්ෂ විසිහද්‍යහස්තුන්සේ හට හතරක් ලබාදමින් මහමතිබරණයේදී යිති හාසිකජය ක්‍රණයක් අත්කරදුන් කරුණෑ කළ ජනාව ශ්‍රලක්කා පොදුජන පෙරුණේ ේක්ෂකන් ැතුළු සේලු දෙනාට, අග්‍රමමාත්්‍යවරයා සස්තුතියි පළ කරනප මෙම මහමැතිවරණය පනස් වසරක දේශපාලන දිවේ, තමා ඉදිරි පත්වූ නවන මහමැතිවරණය පවයි, එම නිවේද නෙහි සඳහන් පන්නන්නේ, කුුණෑකල දිිස්්‍රක් නතා ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානය ජොමු කරති වෙන පා. දේශපාලන පොන්දක්වට පත්වීමට ඉඩ නොතබා විසඳීමට ජනාධිපතිතුමා මෙම තමා ඇතුළු රචේත්‍රියා කරන බයි අග්‍රමාත්‍යවරයා පින් පාතිෙන්නේ සාමූහික සංබර්ධන ක්‍රියාදාමේ ආරම්භවන මෙම අවස්ථාවේ ඒ සඳහා පක්ෂ පාට බෙහෙද පස කලා සියලු දෙනාගේ දායකපවය අපේක්ෂා කරන බවද. අග්‍රමාත්්‍යවරයා එම නිවේදනින් වැඩදුරටත් සඳහන් කරනවා. එක්සත් ජාතිකපක්ෂය ඇතුළු පක්ෂ රැසක ජාතිකල ස්තු මන්ත්‍රීදුන නම්කිරීම සම්බන්ධයෙන් අර්බුධකාරීතත්ත්වයක් මතුව තිබෙනවා. සමගි ජනබලවේගේ ජාතිකල ස්තු නියෝජතයන් නම්කිරීම ඉදිරි ඉදින දෙක තුළ සිදු කරන බවයි එම පක්ෂ සඳහන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් හිමියූයේ එක් ජාතිකල ස්තු මන්ත්‍රීදුරයක් පමණයි. මන්ත්‍ර ර හ නම් රැක් යෝජනාවී ඇති අතර. ඒ සම්බන්ධය අවසන්තීරණය හෙට දිනේදීගන්න බවයි පක්ෂ නියෝජිතයන් ප්‍රකාශ කලේ. ත ජාතිකලයිස් ව න අපි තම තීරණය නේ නෑ ජාකල යිස්තු පත්කරන්න කෞද්ද කියලාද. ඒකා ඉන් ඉතරි පත්වවෙලා තියනවා. ඒ චෝනවරන් මත්තුමත් බලාපොරත් නැයි වගේම ඒ තුමයින්න ජාතිකලයිස්ත ඇති යිවාගේම. ඉදිරිපත් වෙලා මැතිවන්නට ඉදිරිපත් වවා අය බලාපොරොත්තුව තියෙනවාලම පාලිමෙන්තට යන්න ඒ කහරි ය අපි හිතනවා හෙටවෙනකොටඒ කතා වෙලා එහෙම තියනයක් කරන්න ඇතමත් එව්වාගේ වගේ කතාවකුත් තියෙනවා නමුත් එහෙම තීරණය කරන්න ඇති මං හෙට වෙනකොට චාතික ලස්තුේ පාලිමෙන්න්තට ඇතුළ වෙනෙක් කෙන තියෙනය ගන්න හටවෙන මේ අතර සමි ජනබලවේගේ හිමියෝ ජාතකලස්තු මන්තී දුර හත සම්බන්ධයෙන්ද පවතින්නේ ගැටලුකාරී තත්වයක්. ඒ එම මන්ත්‍රී දුර හත සඳහා පත්කරන්නේ කවුරුන් දෙයන පිළිබඳව. එහි හෞල්කාරක්ෂාතර මතවේදක්ම තත්වයක් හට ගනීමත් සමඟයි. පොන්දු වූපරිදිී ජාත කලයිස්තු මන්ත්‍රී දුර ලබා නොතින්නේ නම් තම පක්ෂවලට අයත් මන්තීවරුන් පහලස් දෙනෙකු සමඟ ස්වාධීනවන බවට. රෞ්හකීම් රශාර් බදවිදීන් සහ මනු ගනිේෂණ යන මහත්තුරුන් සමඟ ජනබලවේගේට අනතුරඟවායිති බවට වාර්තාවනවා මනෝ ගනේෂන් මහතා සියෆේස් බුග්ගෙන මෙෙහි මේ සම්බන්ධීෙන් සටහනක්ද තාතිබුණා. කෙසේවද තම පක්ෂයේ ජාත කළ ස්තු නියෝජතයන්ම්බන්ධයෙන් තීරණය ඉදිරි ඉදින දෙකතුළ ගන්නා බවයි හරිින් ට්‍රාන්දු මහතා ප්‍රකාශ කළේ. තා දවසක් දෙක් ගැනටිසලනිසම්බන්ධෙන් අවසාන තිීන්දුව. සහ හේතුව ලබාදීමට සයිප දසමඇත්තුමා මාධ්‍ය ප්‍රකාශයක් මටින් සිදුරයිකිෙන ශවාස්. මෙ අතර ජාතික ජනබලවගේ ජාතකල ස්තුන්ත්‍රී දුරය ලබ දෙන්නේ කාර්ත යන පිබඳීරණේද අදදිනේී ගැනීමට නියමි බව එම පක්ශාරංචමාර්ග පවසනවා. ඒ සහද නම් කකිහිපයක් යෝජන වී තිබෙනවා හිටපු පාර්ලිමින්න්තුමත්‍රී විමල්රත්නායක සහ ආචාර හරිනි අමරසූරයනමහත්මහත්මින්ගේ නම් ඒ අත්‍රවන බවයි වාර්තාවන්නේ. මෙ අතර අපේ ජනබලක්ෂේතද මෙවර මහමතිවරණ හිමියූයේ ජාතකල ස්තුන්ත්‍රී දුර පමණ. ඒ සඳහා පූජ ගලගොත්තිී ඥානසාරස්වාමීන් වහන්සේ නම්කිරීමට සියලු දෙනාගේ එකඟතාව ලැබී තිබුණා. එහෙත් එම පක්ෂයේ වැඩබල්න්නලේ කම්ලෙස කටයුතු කළ, පූජ වේදනයේ විමලතිස්සස්වාමීන් වහන්ේ තමන්ගේ නම මන්තීදුරයේ සඳහා මැතිවරණ කොමිසමටයවා අතුරු දන්ව ඇතිබැවින්, ගැටලු සහගත තත්්වක් උද්ගතවී ඇති බවයි, මාධ්‍යහමෝකට එක් ව, පූජ පාහිියංගල ආනඳදසාගරස්වාමීන්හන්සේ ප්‍රකාශ කළේ. පික්ෂක්ඇ තින්දක්ග හතර මන් වහන්සේ එක්කම ඥයාන සාරසාමීන් වහසේට මේ ලබාදීමම සුදුසුයි කියයා. පතර පශ්න යෙන්නේ මතිවන නීතිය අනුව පක්ෂ ේකම්වරය ඇතමයි මේ මත්‍රීදුරය නම් කර ඇැවයුත්තුවන්නේ මේ ලේකම්වරයා මේ වන කොට අතුරු දහන් වෙලා තියෙන. උන්වහන්සේ සැඟවිසිටීම ඇතුලේ අපට ඒ සාධාරණ වැඩේ කරගන්න අවස්ථවලබිලනෑ.ඇයි බලාපොරොත්තුවන උන්වහන්සේ කමටම අපිත්තක සාකච්ඡාවටඒ කියලා. ඒ පැමිණීමවා ආපු ඔවිගස. අතුරයට අතන හාමුදුරුවත් ගලබගත්තෙන් ඥානසාර හාමුදුරුවත් ඒ අපි ගත්ත තීන්ඩුව සාකච්ඡා කරල අපේ ඥාසර හමුදුරුවු නම් කරලා ඒ ඒකම්වර ඇත්තක අපට ලබාදන්න පුුවන් අපේ මතිවන කොම සාරිශවරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ ජනපල පක්ෂය හා එළංගේ මින්ල්රසුපක්ෂය තම ජත ස්තු නියෝජතයන්ගේ නම් මැතිවරන කොමිසමත වාාදධී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමණ ජාතිකල ස්තු සඳහ නම් කෙරු සුරේෙන් රගවන් මහතා යුත්තපුරවැශයක බවට මැතිවණ කොමිසමට පැමිල්ලක් ලබේ තිබෙනවා ්‍රලංකා නිදහ පක්ෂ වෙනුවෙනනුයි පොදු ජන පරමණේ ජාතල ස්තුට නම් කරතිබෙන්නේ. මේ සම්බන්ධය ශ්‍රීලංකා පොදු ජන පෙරමණේ මහලයකම් නීතිකඥ සාගර කාරීව සම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සුරයෙන් රාගුවන් මහතා තම ජුත්තපුර ඇසභාවය ඉවත් කරගෙන ඇති බවයි.. දේර්ක කාලයක්පුරයික් සජාතික පක්ෂනායත්වය දැරුරනිල්වෙ එකකම සිංහ මහතා එම දුරයෙන් ඒවත්වීමට අද කැමැත්ත පල කලා. අදර සූ පක්ෂ කෘති්‍යාධකාරි ම්ඩ ලදීීමමය සම්බන්ධයෙන් විවිත අදහස් පලවී තිබෙනවා. සමග ජනබල වගේ පක්ෂනායක සජි ප්‍රමදස මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂය කෙහිපදරපුුගේ කල්ලයක් නොවන බවයි. එක්සත් ජාතික පක්ෂ කෘති්‍යාධ කාරි මණඩලේ පක්ෂනාය කරණනිල් වික්‍ර සිංගමහතාගේ ප්‍රධානත්වන් සිරිකොත පක්ෂ මුලස්ථනයේ දී අද රැසුනා. සු කිය මහමතිවරණේද ලබ දරුණු පරාජය සම්න්ධෙන් මෙහිදී දර්ගලෙස අදහස්හුමමාර වූබවයි පාත් අවනේ. පක්ෂ නාකත්වේ වෙනසක් සිුව යුතු වත මෙහිද බහෝ දෙන අදහස් පල් කරතිබෙනවා. එවගේම පක්ෂ නායකත්වය පක්ෂ නායකත්යෙන් ඉවත්න්න තීරන කලා තීර බයතුමා දැනු දුන්න. එවගේම පක්ෂයට නව නායකෙක් පත් කරගන්න සියලු දෙනාගේ අදහස්යමතුනු ලැබවා එයනුව නං හතරකාව එනං හතරත් සමඟ හිටනමේ අනිද් පක්ෂ ආයුතුමයයික සාකච්ඡා කරලා තීරණය කරගෙන පක්ෂ කෘ්‍යාධ කාර්මන්ගේෙයට දි්‍රිපත් කරලා කරන්න තියන්න කරලා. නංහතර රවිකරණයම ඇත්තුමා මමත් එවගේ පජිරවයව මැත්තුමත් දෑ ගමගේ මැත්තුමාගේ තමත් තමයි න හතට ඒේකන තින් අපි සාකච්චා කල තමයි ඉදිරි නාකත්වය ගන කතාාවට කෝමටත් ඒකත් හදිසය කරන්න බෑන ය තීරණ තැ අපිටත් ඇත්තම. පාරි මෙයා නායකයා කියලා ඊළඟ නාගැ කියල පත්ව නත් ජසි තව ඇතුරු තව ැටු ඇති සියලු දෙනාගේම මංගන විශ්වාසයයක් තියෙනවා නංග උමන් අරගන පක්ෂයආප ප්‍ර සංවිධාන කරන්නට වැඩ කටුතුකන් ක්ෂේ ලංඟ නායකයා තෝරන්නේ කොහොමද එක සුහදව සාකච්ඡා කරල සියලු දෙනාම කැමති එක පුද්ගලෙක්ට එක නාක නාකෙක තෝරණ එක තමයි දැන් අපට තියෙන්නේන්න යෝජ නවහ. ඒක තාම අපි නම් දෙකතුනක් කියව්වා ඒවගේඒ නම් අතරින් ඒක පුද්ගලේ තෝරණ එක තමයි දන්න අපට තියෙන්නේ විද්‍රමසිංහ නායගතුමා ප්‍රකාශ කර එතුමා නාකත්වය ඉවත්වෙන්න කැමතියි කියලා නාය පාන්න ඔබතු බල ඒ පදන බුද තම ඇතසාච්චවුනේ ඔබතුමාට නාකත්වය ලබේ කිය ලාලපුරතුව නඇත. මංහෙම බලත්කාරෙන් පිටිවස් තනතුර පිටිවසය ද්ගලෙක් නෙේ මෙම කෘ්‍යාතිකාරී මණඩල සාකච්චාවෙන් අනතුරුව අකිල විාජ්කාරිවස සමහතා කුළියාපිට ද ද විශෂ මාධ්‍ය හමුවක් ඇඳ පතිබනා. එහිදී ඔහු අවධරණය කළේ රනිල් වෙක්කම සිංගමහතා පක්ෂ නායකත්වෙන් ඉවත්වී නොමැති බවයි. මෙම සාකච්ඡාවේදී පක්ෂ නායකතුමා විසින් නව නායකෙක් පත්කරගන්නා ලෙස අප කණ්ඩායමට ප්‍රකාශ කරනු ලැබවා. ඒ අනුව ඒ ඉදිරිපත්වන නං හතර නැත්තං හතර දෙනා අනිදධාධනේදී නායගතුමා හමුවෙලා. එක් නායකෙක් තෝරාගන්න තීරණය කරා එකගතාවෙන් යුතුව. ඊට පසුව සිකුරාදාාදිනයේදී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලේයට ඉදිරිපත් කරලා අනුමත කරන්න ීර්ණකනු ලැබෝ. නෑ එතුමා පක්ෂ නායකත්යෙන් ඉවත්වෙලා නැහැ නව නායකෙක් පත්කරගත්තට පසුව තමයි ඒ තීන්දු ගන්න ලබන්නේ. ඒ තත් සමක ජන බලවගෙන් තීරිිපත්ව මන් ප්‍රී රජත සේනානතමතා ප්‍රකාශකලඒ එක්සත් ජාතික පක්ෂ නායකත්වේ වෙනසක් සිදු කිරම තුලින් පක්ෂය ගොඩගත්තේ නොහැකිවයි. දැන් න්පික කියන්න අපි වෙන කතක් නෑයන් පක ඉතුරලලානෑ මොනක් වය දැන්ති වුණන ලක්ෂතුනින් දැන් ඒ වකොට ඕන්නන් ඔ ලක්ෂතය ති දහත් තුරවෙලා දක්ෂ ඇත හම පිට ල්ල වරයි. හමකද ඉගොල ලවාකතමයි පක්ෂය මෙතන ඉදල වැඩක් නෑ මේකත් එක්ක. එඒනි අපිට නොයයික තමයි සාමාන්‍ය දේශපාල විඥානය මිනිසුන්ගේ. එතකොට අපිට තියෙන්නේ ඔය කතා කතා කරගන්න නැතුව අපේ පක්ෂය ගොඩ නැගීම. සමක ජ්ජන බලවේක පක්ෂයේ නායික සජිත් ප්‍රේමතා සමාතා අද කොළිප්‍රදේශයේ මැතිවරණ සම්න්ධකාරකවරුන් පිරිසක් මුණ කැසුනා සමකි ජන බලවේගේ පක්ෂයක් හැටියට හැම කරුණක්ම හැම විෂයක් පිළිබඳවම සාකච්ඡාවෙන් සම්ූයෙන් දහ සුවමාරු කරගෙන ඒ ීන්දු තියරෙනවලට එලබෙන පක්ෂ. මොනම අවස්ථාවක දීවත් තුන් හතර දෙනේ කාමරයක ඉඳගෙන සමස්ත ලක්ෂ සංඛ්‍යාද ජනතාවෙනුවෙන් තීන්දු තියන ගන්න පක්ෂයක් නොේ. නමන පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්තීවරුන්ගේ තොරතුරු ඔන්ල් Onlineයිඉන් ප්‍රමේට ලබාගැනීමටටයුතුදා තිබෙනවා නමවන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් ඔන් Onlineයින් අයිුම් පත්පුරවා ලබන පහලස් වන දාට පෙ තොරතුර බාදියුතු බවයි. ලමේන්තුමහලෙකම්රයා සඳහන් කර ඇත්තේ. පර්ලිමේන්තුේ ඩිල වෙබ්බඩියයට පිවිස මෙම අයිතුම් පත්‍රේ සම්පූර්ණ කළ හැකි. COොVවිD-19 වසංගතේ හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගේ ගෙනති බෙනවා. පාර්ලිමේන්තු මන්ද්‍රීවරුන්ගේ දියරුම්දිීම සඳහා ජීවදත්ත තොරතුරු අනිවාාරය බැවින් හැකි ඉක්මනින් එමතොරතුරු ලබාදීම සිදුකළයුතු බවයි පාර්ලිමේන්තු මහලේකම් කාරයාලේ පවසන්නේ. ොරුණ ආසාධදිතින සිපස්සනකු අලුතින් ස්වාගෙනැති බව සඛේ ප්‍රවන්තින කාරංශය නිවෙේතනය කන්නවා. එටින් හමුුවූ මුල්ලු කොරෝණා ආසාධිතීන් සංඛ්‍යාව දෙදහස් අටසේ හැටනාවයක්. ඒ අතුරුවන් ආසාධතයන් දෙදහස් පන්සිේ අනුතුන් දෙනකුම සම්පූර්ණ සුවෙලබීම විශේෂත්වයක්. රෝහල්වල කොරෝනා ආසාධිතීන් දෙසසි හැට පස්සනකු ප්‍රතිකාර ලබෙනවා. කොරෝනා සම්බන්ධයෙන් සැ සහිතව තවත් හැත්තඇත්දෙනකු පමණ වෛ්‍යධිීක්ෂණයටතේ රූහල්වල සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාරයංශය සඳහන් කළේ. හිටපු අමාතවරන් වන රාජිත සේනාරත්න රංජිත් මධම වන්ඩර් සහ හිටපු රාජ්‍යමමාතරන් වන ජිත්පේ පෙර හා රජන් රාමණය කැනමහතතුරුන්, දේශපාලන පලිගනින් පිළිබඳ විමර්ශණය කරන ජනධිපති පරීක්ෂණ කොමිෂන් සබවාහමුවට අද ජලත් පැමිණා. රිය අදමිරල් DKP දසනනාක මහ දේශපාල පලිගනින් පිළිබඳ විර්ශණය කරන ජනාධපති කොමිෂන් සභාවක පැමණිල්ලට අනුවයි ඔවුන් කැවරු ලැබූවෙයි. හිටපු අමාතතුරුන් සහ හිටපපු රාජ්‍ය අමාතරුන්ගෙන් කොමිසම ප්‍රකාශ සටන් කරගත්තා. දෙදහස් අතවස්සරේදී තරුණින් එකොස්තෙනෙකූ පෑරගෙන ගුස් අතුරුතන්කිරීමේ සිද්ධියයට අදාලව අසත්‍යය සාක්ෂි කොුණු කර තමන්ට එරෙහිව මහදිකරණය හමුවේ නඩු පැවරූ පව, ප්‍රකාශ කරමින් DKP. දසනායක බාතා කොමිස්ස හමුවේ පැමිල්ලක්ගොුණු කරතිබනා. පැමිණල්ලේ වග උත්තරකරවන් ලෙස රජිත් මත්තුම් බ්ඩාර, රාජදසේනරත්න රංජන් රාමණයික අජත්පී පෙරිරා ඩීම් ස්වාමිනාතෙන් ජ.ස. වැලි අමන රවවි විද්‍යාලංකාරයන මහතරුන්නම් කරතිබුණ. අපාධ පරීක්ෂණ දෙපාර්ත්මීින්න්වේ හිටපු අධ්‍යක්ෂ ෂාී අභේෂය කර මහතාවද. ඉදිරි දෙරකද ජනතපති කොමිසම් හමුවට ඉදිපත් කරනලෙ සයි කොමිසමේ සහපති විශ්‍රාමික ්‍රෂ්ඨාධි කරන නිසුරු උපලි අබේරත්ත මහතා බන්ධනාකර කොමසාරි ජනරාල්වරයාාවිතනියෝග කළේ මෙ අතර පොලස් මද්‍රව ෙනනාශික කාරංශයේ හිට පොලිස් පරීක්ෂක, නියෝමල් රංගජීව මහතා කොමිසම හමුවේ අද පෙනී සිටියා. දෙදහස් දොලහ වසේදී වැිකඩ බන්තනාකාරේ ඇතු වූ සිද්ධියට අතාලව. තමාට එරහිව සාක්ෂී ලබාතිී ඇති සුදේශ නන්දිමල් සෙෙන්රත් බඳු ලේනාර්චි සහ ඉන්දික පෙරෑන අය පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරකැනීම සඳහ. තමාට එරහිව සාක්ෂී ලපාතුන් පවයි නියෝමාල් රංගජීව මහතා කොමිසම හමුවේ කියා සිටේ ුදේශ්නඳමාල් නැත්තා ත්‍රස්තවාදය වැලැවීමේ පනති අර්තේ අත්තනකුටකෙන, රක්ෂිත බඳනාගරගතකර සිටි අයිකා, ත්‍රස්වවාදී පුහුණුව ලැබූ අඒක් බවත් සාක්ෂිකරුකයා සිටයා. දේශපාලද බලාධිකාරයේ බලපෑම්මත තමාට එහිව සාක්ෂී ලපාති මක් සිදුකර ඇති බවද ඔහු පෙන්වාතුන්නා. නග්‍රාධිපන රෝසි සේනායක මහත්මියගේ සැමියාව වද අබාාව ප්‍රාප්ත අතුළ සේනානායක මහතාගේ දේහේට අවසන් ගෞරුවදැක්වීම සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ුණා අතුළ සේනානායක මහතා හදිසි හරද්‍ය හබාදයකින් යේ අබා පාප්ත වනාා මෙයන විට හැටහතරවනිය පසු වූ ඒ මහතා හෝටල් ශේත්‍රයේ ඉහල කල්මනාකාරිත්වය තනතුරු ැක් හැබවූුවයි. ක්ත් ජාක පක්ෂනායකරනිල් වික්‍රමසිංහ සහ සමගි ජනබලවේග නායක සිිත් ප්‍රේම්දාදශයන මහත්තුරුන්ද. අතුළ සේනාක මහතාගේෙදේ හෙට අවසන්ගෞරවද දැක්කුවා. මේ වන විට දේහෙ කොළම නගාධිපති නිලනිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයතු බොරැල්ල පොදසුසානභොමයේදී හෙට සිදුකරීමට නියමිතයි. සංවිධානාත්මක අපාධ කල්ලි සාමාජිකයක්ුවන අංගුඩ ලොක්කා, ඉන්දිියාවේදී මියගගේ බවට පළවුණ වාර්තා නිල වශීන්, තහුරුුවීන් නොමැති බව, පොලිස් මාධ ප්‍රකාශක ජේෂ්ට පොලස් අධිකාරී ජාලිය සේනරත්තමහතා පවසනවා. ඒම මරණය නීති්‍යානු කූලෝ තහුරු කර ගැනීමම් සඳහ මේ වෙන විට විදේශ කටයුතු අමාත්‍යන් සයරහ අදාළ රාජ්‍ය තාාන්ත්‍රක මට්මින් කටයුතු කරමින් පවතිෙනවා ඊට අදාල්ල ශ්‍රීලංකාවන් ලබාද ැකි තොරතුරු මේ වෙන ට ඉන්දියයානු මහස්කොමසාරිස් කාර්යාලය අරහා ලබාදීමට කටයුතු කර තිබෙනවා. නිලශෙන් තහවරු කිරීම මේ දක්වා ලැබිලන් හැ. වගේම එම අපරාධකරු හා සම්බන්ධ අපරාධ කල්ලිය විසින්. මේ වන විට උපයාගන ඇතිි දේපල කෝටි පණහකට ආසන්න බව අනාවරණය කරගන තිබවා. ොඹ ්‍රදශ බස්නාහිට පලාාත තුළ පයචස් නවසය විසි අටක ප්‍රමාණයක් ඉඩකඩම් එම අපරාධ කල්ලිය විසින් ඊති විරෝධී ආකාරයට අත්පත් කර ගැන ඇතිබව මේ වෙන විට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ දේපල ඉදිරියේද මුදල් විශුද්ධි කරන පනතයටතේ රජකන්ත කිරින්ම් සදාහා අවශ්‍ය නයිතික පීවර මේ වන විට ගැමින් පවදිනවා. දැනට ඔහු මියගිය බාවට තමයි වාර්තා වෙන්නේ. නැත් ඒ වාර්තා නිලවශයෙන් රාජ්‍යතාන්ත්‍රකමත්වමින් සනාත කරගන නැහැ සනාත කරගැනීම සඳහ ඇගිලි සටයන් සහ DNAියන්නේ පරික්ෂාසි දුකිරීම සඳහාවශ සාම්පල්ල යොමු කර තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු කරන්නේ ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙ භර්තමයේන්තුවේ අජික්ෂණය අතේ. මල්ල ිය බැල්හන් තුඩාපදේශයේදී ෆස් ුගක් සාධයක් වටල අත්තරං ගොඩ ගත්න් ධනව දෙෙකුන් එක් අකුට රුපයක් ක්ෂය බැෙනු ශරීරඇප මත මුදාහැරුණා. ඕඩ නිවෙස්තුළ නිරෝධහනය සඳහද යොම කන ලෙසයි, හොරන මහිස්ත්‍රාත් අධිකනය නියෝග කළේ. හෙරයින් මත්කඩ ලඟතාගත් එක් පුදගලෙු ලබ වි හර වන තක් රක්ෂිත දඳ ාරගත කරනලෙැස, මහස්්‍රාත්වරයා නෝක කළේ කළතුත සසා දෂ ර්ධන එක කෙට ලබන තුරතුරට අනුව දදි ද වැට ලිසතුදු කියරුණා. නු බැල්ලතු ප්‍රදේශ ංචරක නෙ පැත් ව ක් සාදේ ට න්තාව පස්තනෙකු සහ තරුණ න් හතර දෙෙකු අතර ගො ගත්තා සාදේ හ පුදගලයා එක් අකුගෙන් රපියල් පදහස මුදලක් අකරගෙනන තිබෙනවා. අතරංගුට ගත් පිරි දිවයින විත ප්‍රදේශල ප ච රුණ තරුණ ිසි කාශ. වනාලි ප්‍රහාරයකින් මහකබක්කඩවල කොහම ගස්වය ප්‍රදේශය පුද්ගලයකු මේය අමත් සමග නොසන්සුන් වූ ප්‍රදේශවාසීන් එම සිද්ධ ස්ථානී විරෝධතාවක නිරතවනාා. මාර්ගය අවහිරකරමින් පෑත් දෙකකටාසන කාලයක් විරෝධතාවේ නිර්ත වූ ඔවුන් පසුව මහකබුක්ටඩවල ප්‍රාදේශ්ලයකම්කාරයාලේ හා පුත්තලම වනජීවි නිල්ධාරරිකාරයාලය ඉදිරිපිටදීද සිය විරෝධය පලලා. වනාලි ප්‍රහාරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත් වුනේ මාහකුමක් කඩවලපදේශි පදිංි හතලිස් හැවරදි එක් දරුපියෙක්. ඇඟලුම් කම්හලක සේවය කළ ඔහු අලුවම තමරාජකාරයස්ථානය බලා යතුරපැදියෙන් ගමන් කරමින් සිටියද මෙම වන අලි ප්‍රහාරයට ලක් වුණා ඕුගේ සිරතිබ ස්ථනයට දහසකට අධක පිරිසක් රස්සීමත් සමඟ ඇති වනේ උු සුම්තත්වයක්. මෙහිදී පදශவாසිீජනதாාව, බනஞ்சිවි නිර්தாහට චෝදனா කරමින් விරரோதாாவே நிර්ன. ත්තුම ො ප ත් ම වනට කි ම ත ක අපිට න ජීවක විල්ලවත් ාද ලේකම් කාරල කාරයලෙන් යි මැතියමති ොල්ල ග ද ට ලා පොච්රා සරල න අවුරදු කීක් ඉන්න මේ අල ඉන්න ගොයිතැනක්කරන්නට අකර හය හත කුඩු කරලා. වනජීවී අධ්‍යක්ෂකට සියලමු දෙනට මේවද දනවත් කරලදන හැබයි කිසිම කෙනකුගෙන් අපිට මේකට බිනිස්සු සහකට පත්වම ප්‍රතිචාරයක් නෑ මනජීවක මගරනවා අලු තාණ්ඩුවක් අලු ජනපත්වර ඉන්න. මේ හොද ඇැතිවරයකුට දෙදන්න කියෙ ම ල්ලා දරන්නවා. මෙය අර ොරිහා ෑන්තවල ැගී මහකොමක් කඩවල ප්‍රදශීලේකම් කාර්යාලය දිරි පිට පැමණි පිරිස ඒද රොත්ාවක නිරුණා. පසුව පුත්තලම කාලාප පනිචිවිකාර යාලය ඉදිරි පිට පැමි ඔවුන් ඒද පැත්නකට අධි කාලයක් විරෝධතාවේ නිරිත වුණා. මේ සම්න්ධයන් අයින්තෝත්ති්‍යංශය පුත්තලම වනිචිවිකාරයාලේ සකාර අධ්‍යක්ෂ එරන් ගම මහතාගෙන් විමසීමමක් කලා. जीvi pia , கட්‍රද வ ිනිto තා ග . ට හැතුවෙලා තියන්නේ මේ ප්‍රදේශය තියන මේ විශල ප්‍රමාණය ඉඩං වනාලට හිත්තකර ද තත්තකට පත්වීම. ප්‍රදේ ය රජ ගේ ොඩිපො ා පත් යන ඇ අප හගේ ර්තු ස ල තුට පැන් දම ස තුන් හො ස නිර්මාණය ල්ලා ති බච තිබීම හතුව තු ට ක රන්න ්‍රදේ . ඩන් දා කරන්න හම ැත්තරන් වර්තනය කරලා ඒක ඩංවලට නනා ලගේ ත්ත ය හිත්තකරත්ව නතිකර නක ත ොච ර ප මුත්තර ම්බෙ නෑ. වනජී නිසාහන සමඟ පැවති සාකචාපකෙන් පසුව අදාල වන අලිය ඇල්ලීමට නිධහරින් ක්ඩායමක් පිටත් කර හැමටයි කටයතු කෙරනන්නේ. එන් පසුව විරතාකරුවන් විසරගයා. ්‍රලකාව ලව වඩත් සුරක්ෂිතම ගමනාාන්තයක් බෞවට ලෝක සංචාරණය සහ සංචාර කවන්සලේඩම් කරතිබෙනවා. ශ්‍රීලංකාව තුළ කෝණාාවෛරසිය ්‍යපතිය පාලනය සඳහාගෙන ඇති, ඉතා සාර්ථක ක්‍රියමාර්ගයහේතුවන් මෙමතත්වේ ශ්‍රීලංකාව හිමියූ බයි ශ්‍රීලංකා ටතුරි සම්මයතනය සභහපති කිමාලීි ප්‍රනාාධමහත්මිය පවසන්නේ. මේ අනුව ලොව සුරක්ෂිතම සංචාර්ක ගමනාන්තය සහඳන්වන ස්ථාන කීප්‍යාතරට ලංකාවතද ඇතුළත්වීම හැකිවතිබෙනවා. පෞග්ගලිකාංශයේ සංචාර්කර්මාන්තය නිරත ආයතන සඳහාද සෞඛ්‍ය සුරක්ෂිධතාව සම්බන්ධයෙන් සසාථකයක් ලබාදීමට ශ්‍රී ලංකා සංචර්ක සංවර්ධන මණඩලය මෙවනු විට කටයුතු කරමින් සිටිනවා. එමගින් ඔවුන්ගේ ව්‍යපාර කටයතු සඳහාද අතරේක වටනාකමක් එක්කොන බයි එම මණඩලය කියා සිටිය නව නිර්මාණතුලින් තරුණ ව්‍යවසාකයන් බීකිරීමී වැඩසටහන එළිඳැක්වීම අද සිදු කෙරුණා. ඒ ජාතික තරුණ සවත් සභාවේ සභාපති දේශාර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වෙන්. ජාතික තරුණ සේවත් සභාවේ විශේෂ ව්‍යප්‍රති අංශේය ටාටප් ශ්‍රී ලංකා රගවලිය ක්‍රාත්ම කරන පා. දිවන පුා විසිර සිටින වයිස් අවරුදු පහළවත් ඉස් පහත් අතර නව නිපැයුම්කරුවන් හඳුන්වාදීමමහි අරමුණයි හඳුනා ගත් ශේත්‍ර දායක් ඔසේ මෙම තරගවලේ පැවැත්වෙනවා. ඒ සඳහා නව නිපෙුම්කරුවන්ට ඔන් Onlineයින් ඔස්ේ ලියාපදිංචිවිය හැකි. ඊට අදාළ අයිතුම් පත්්‍රය www.nyc.llk. විබ්බඩ විය තුළින් ලපාකතැකි. ොව වැඩසටහන්න හඳන්වාදී අවස්ථාවට එක්වෙමින් තේශර ජයිසිංග මහතා ප්‍රකාශ කළේ තරුණ ව්‍යවසයකින් ජතික සංවර්තන ක්‍රියාවලී සඳහා දායකරගනීමට ජාතික තරුණ සේවාස පහපු විශෂ ව්‍යාපෘතියක් අරභ කරය ඇති පවයි. මේ ස්ටාටප් ශ්‍ර ලංකා කියන සංකල්පය අපිගේ නව්‍ය්‍යාපාර සහ යමුුවච්ච තරුණයන් එතන නිශ්පාන යන්න පුළුවන් සේවාවන් යන්න පුළුවන් අංශ දහයක්යටතේ තරංගයක් වශය අපි මේක ඉදිරිපත් කන්නවාරට මේ ශේත්‍ර දහය හරහා. දිිස්්‍රික් මටමෙන් සහ ජාතික මට්මෙන් තරගාවලයක් පවත්තන. ි අරුණුසේවා සබහ වශෙන් බලාපොරොත්තු වෙනවා මේ තෝරගත්ත දක්ෂ නිර්මාපකයන්ට මේ දනුමත් ලබලදීලා ඔවන් කොහොමද අනාගතයේදී ඔවුන්ගේ මේ දැනට තියෙන මේ ස්ටාටප් එක ඊළංගලෙවල්ලකට රගනයන්නෙ ට්‍රේනිින්ම් පෝග්‍රම් එක මේමටමි ඉන්බිල් කරලා තියනවාඒ සමගෙන් ස්වාදන්දෝපානීරත්වී පවත් විකාශය අවසානය ඔබටේස්රාටියක් අබෝන්